දකුණහසාව පිළිබඳ මාක්ස්ගේ අදස් පද්ධතිය ගැන සිතු කරන සාකච්ඡා මාලාවක පළමු සාකච්ඡාව. මෙම පළමු පියවරේදී අපි උත්සා ගන්නේ මාක්ස් පිළිබඳව කෙටි හැඳිනීමකට ගමන් කරන්න. මාක්ස් කියන්නේ හූජීවත්්‍යච්ච සේවසීන්දලා අපි මේ ජීවත්තෙන් සේවස දක්කා පුළුල් කාරපරිච්චේ දෙය තුළ මිනිස් චින්තනයට බලපෑ ප්‍රධාන චින්තකේක්. ඩ සාධාරණයි ප්‍රධානවබල පෑචින්තකෑ යැයි පැල්ස්ුවත් සමාජ විද්‍යාවේදන් ඉතිහාසය දක්වාත් ඉතිහාසය සිටන් කළනා කරනු විද්‍යාව දක්වාත් කළමනා කරන විද්‍යාවී සිටන් මනවිද්‍යාව දක්වාත් මනෝවිද්‍යාවීඳන් ස්වබායික විද්‍යාවී සමාර ශේෂ්්‍ර දක්වාත් මාක්ස් නැතුව ගමන් කරන්න බෑ මාක්ස් මගැහැරලක් ඒවා ගැන කතා කරන්න බෑ. මාක්ස් රහිතව එම විෂයන් කතා කලොත් විශාල හිදසක් ඉතිරිවෙනවා. අපි මේ කතා කරන සමාජවිද්‍ය ආශ්‍රිත විෂය පරාසතුළත් මාක්ස් අදේශය වැදගත්. ඒ අතරින් අපි විදයන් කතා කරන්න යන්න දකුණු ආසියා පි ළිබඳ සමාජි විද්‍යාත්ම කාරණ ගත්තාත්. මාක්ස්, නැතුව සම්පෝර්ණ වෙඩි නෑ. දකුණවාසියා පිළිබඳව සමාජවිද්‍යාවට මාක්ස් වැදගත්තෙන්නේ දකුණවාසයා පිළිබඳව අපට යතුරක් විවර කරල දුන්න. දකුණවාසය විද්්‍රහ කරගන්න ඇසක් ලබා දුන්න චින්තකෙක් විදිට මාක් හැඳින ගන්න පුළන් හින්ද. මක්ස්ගේ දකුණආසයා ගැන කතාභා ගැන විධ විවේචන සාකච්ඡා තියනවා අපි එක ස්තරාට කතා කරමු නමුත් දකුණුවාසයාව පිළිබඳ මාක්ස්කේ අදහස් පද්ධතිය අතිශේ වැදත් දකුණුවාසියාව ගැන තේරුම් ගැනීමකට යාමට. අපි සදා කරන්න ඕනේ ප්‍රධානකාරණයක් තමයි කිසිම විටක මාක්ස් ඔහු සමාජ විද්‍යාඥයක් කියන ස්වයන් හැඳර ගැනීමක නිරතු වනේ මාක්ස් ටොු ඕේ ඒ වන විට ඒඇන්නුහ ජීවත්ත එච්ච කාලවකෝ අනුවනවිට හිමිදිරිය සටන් කලති විච්ච ධනවාදය පිළිබඳව හදාරන්න අධ්‍යයනය කරන්න සහ ඕුට අද්්‍යනේදී පිෙනීගිය ධනවාදය වෙනස් වන ඊළඟ සමාජක්‍රය වන සමාජවාදය ගොරණගන ධනවාදය තුළ බිහිවී තිබන කම්කරපන්තිය නැ තැම් වර්කිංක් ලසි එක සමඟ වැඩකටයතු කරනීමින්. හුදුටුවා එම පන්තිය තමයි ධනවාදය වෙනස් කරලා ඊ ළඟ සමාජ ක්‍රමය බිහි කරන්නේ. මෙ අනුව මක්ස් ප්‍රායෝගික වැඩ කර පුද්ගලයක්. ඔහු සින්දු කරනලද ඉතා ප්‍රකට් ප්‍රකාශයක් වෙන ධර්ශනකෙන් විධාකාරය ලෝකේ විග්‍රහ කරලතිය නො නමුත් ඕන වෙඩි ලෝක වෙනස් කිරීමයි කියන ඒ වදන් මාලාව වැදගත්වෙෙන්නේ මෙන්න මේ කියමනේදී. ඒ කියන්නේ මාක් සඳහන් කරන ප්‍රායෝගික වැඩකටේතු සිදු කිරීමේදී. මාක්ස් සම්බන්ධ කතා කරනකොට අපි ඊළඟට කතා කළ යුතු රණය තමයි මාක්ක ක්‍රමවේදය. මාක්ස්කේ ක්‍රමවේදය හෙගල්කි වෝොත් නිවරදිී. විශේෂකොට කියනෝනං දායලෙක්තිකය වෝොත් වඩා නිවරදිී. දායලෙක්තිකය කියන්නේ දර්ශනක ධාරාවක් ග්‍රීකය උගේ සිට පෙර සහ පරිදිග විධ චිතකනුත් මේකට සම්බන්ධයලා තියනවා. ලෝකයේ වර්ධන වෙච්ච දර්ශනයක් මේ දර්ශනය අග්‍ර පලය නැත්ත මේ දර්ශනය පරිපාකේ තමයි හෙගල් ඔස්සේ නිර්මාණය වෙන්නේ මේ හෙගල්ගේ දර්ශනය නම්කරන පුළුවන් හෙගලියයානු ඩයිලෙක්තිකය කියලා. මාක්ස් දැක්කකාරණනැත් තමයි මේ හගලයානු ඩයිලෙක්තිකය විඤ්ඥානවාදී. එනිසා මාක්ස් ප්‍රකාශ කළේ මම සිදු කළේ ඔලුවෙන් හිටගෙන හිටපු හල්ව දෙපයින් සිටවම් පමණයි කියලා. එතකොට මාක්ස් සඳහන් කරන දලෙක්තිකය මාක්ස් විසින් යොදාගනු ලබන සුරූපේට අපි කියනවා බෞතිකවාදී දයිලෙක්තිකය නැත්තන් දයිලෙක්තික බෞතිකවාදය කියලා. හගලියයානු විඤ්ඥානවාදී ඩයිලෙක්තිකේට බෞතිකවාදී අරුතක් දුන්හම අපි දායිලෙක්තික බෞතිකවාදයයි කළමක නම් කරලු. දයිලෙක්තික දර්ශනය තුළ අපි දෑගන පුළුවන් සංකල්ප ගණනාවත්තිනවා. ප්‍රමාණය ගුණේ බවට පත්වීම අභාවයාගේ අභාවය ඒකම ප්‍රතිීගතික දේවල් අතර එකගත්තය සහ ප්‍රතිරෝධතාව. ඒකම ලක වර්ධනය වෙන්නේ විශ්වර්ධනය වෙන්නේ රීකියවොනමි එන්න එන්න ගැඹුරුවන සර්පිලායක් හැඩීන් කියන කාරණය. මාක්සිසින් ගෙන එන මානව සමාජයේ පන්තිසංවර්ධනය පිළිබඳව අදහස. එක්කම ධනවාදය තුළ සහහිට කලින් පැවති සමාජ තුළ පන්ති ප්‍රතිරෝදතා පිළිබඳ අදහස. ඒකම මානෝ සමාජයේ වර්ධනය පිළිබඳව අදහස ඇතුළු මේ ගොඩක් අදහස් තුළ ඩයිලෙක්තික බෞතිකවාදේ නැැන් ඩයිලෙක්තික සංකල්ප අන්තර්ගත වෙලා තියෙනවා දැක්ගන්න පුළුවන්. මාක්ස් කතාකරුන් ලබන දකුණවාසිාව පිළිබඳ සඳර්භය ඇතුළෙත් මේ ඩයිලෙක්තික භෞතිකවාදේ දෂ්ටිකෝනය අපටද දැක්ගන්න පුළුවන්. දකුණු ආසියාව පිළිබඳ හැදෑරීමකට යාමට වැදගත්තන ප්‍රධාන චින්තකෙක් වන මාර්ක්ස් චින්තනදරාව පිළිබඳව අදහස් පිළිබඳව අපි ඉදිරි සාකච්ඡාව තුොලදී කතා කරමු